Hello everyone, welcome back to our channel. අද අපි යනවා පොඩි ට්‍රිප් එකක්. දැන් වෙලාව 1ට විතර ඇති අපි මුලින්ම ආව කන්න. පොල්ලත් බත් කඩෙන් අපි කාලම තමයි අපේ ගමන පිටත්වෙන්නේ. අපි ආසන් විදි මෙනු එකක් තමයි අද තිබ්බේ. දැන් වෙලාව 1:00යි. අපි දැන් අපේ ගමන පිටත් වුණා. නවගමු දේවාලයට පන්දුරක් දාලම තමයි අපි දැන් අපේ ගමන යන්නේ. නවගමුවෙන් යනකොට අපිට ලස්සන පාලමක් හම්බ වෙනවා. දෙපැත්තේ තියෙන කැලණි ගඟ. ඒ පාලම බලන්න යනකොට අපිට ඇතිකොත් හම් වුණා. අපි අවිස්සාවෙල්ල පාරේ තමයි ගියේ. අම්මන් තාම කිව්වේ නෑ අපි අද යන්නේ කොහෙටද කියලා. අපි අද යන්නේ සීතාවක. සීතාවක පුරවරයට තමයි අද අපි යන්නේ. සීතාවක මාර ලස්සන දියඇලි ගොඩාක් තියෙන. අපි මුලින්ම ගියේ රන්මුදු ඇල්ල බලන්න. මේ තියෙන්නේ ඒකට යන පාර. Google Map එකේ බැලුවාම පාර හරියටම හොයාගන්න පුළුවන්. ලස්සන රබර් වතු මැදින් තමයි මේ ගමන තියෙන්නේ. දැන් අපි යන්නේ දියඇල ළඟට. මෙන්න මේ පොඩි පාරෙන් තමයි අපිට යන්න තියෙන්නේ. මෙන්න මේ තියෙන්නේ දියඇල. ගොඩාක් කට්ටිය ඇවිල්ලා තිබ්බා නාන්න. ලාස්ට් වීකෙන්ඩ් එක ලොง වීකෙන්ඩ් එකනේ අපි ගියේ ඉරිද දවසේ. ඒ හින්දා ගොඩාක් තැන්වල කට්ටිය ඇවිල්ලා තිබ්බ ට්‍රිප්. මේ ලස්සන වතුර පාර දිහා බලාගෙන මේ වතුර පාරට කපල දාගෙන ඉන්නකොට මාරම සනීපයි. වතුර හරිම සීතලයි. මේ අපේ රටේ තියෙන ලස්සන බලන්න. පොඩි වෙලාවකට හරි මේ වගේ යන්න පුළුවන් වෙන එක කොච්චර දෙයක්ද. ඕගොල්ලොත් වෙලාවක් හම් වුණාම මේ වගේ ට්‍රැවල් කරලා බලන්න. ඇත්තට මේක මාරම හිතට සහනයක්. මේ වගේ ලස්සන පරිසරයක් දිහා බලනකොට හිත මාර විදිහට නිවෙනවා. ලංකාවේ මේ වගේ ලස්සන තැන් බලන්න යනවා වගේම එතන ඕගොල්ලන්ගේ මතක සටහන් විතරක් අනිවාර්යයෙන්ම තියලෙන්න. ඕගොල්ලෝ ගෙනෙන දේවල් එතන තියලෙන්න එපා. අපි දැක්ක ගොඩාක් තැන්වල මිනිස්සු කාපු බීපු අය හැමදේම දාලෙනවා. ඒකෙන් විනාශ වෙන්නේ මේ පරිසරය. ගොඩාක් අය ඇවිල්ලා හිටිය නාන්න. හැබැයි ඒ නානකොට ගොඩක් මිනිස් ඉන්න තැන් බලලා නාන්න. මොකද හැමතැනම සේෆ්ටි එක නෑනේ. අපි දෙන්න එදා හිතලා තමයි මේ ගමන පිටත් උනේ. ඒකත් අපි අද්දි එක මාර විතර වුණා. ඒත් ඒ ගමන අපේ ජීවිතවලට වෙනම අත්දැකීමක් ගෙනත් දුන්නා. මං කලින් වීඩියෝ එකෙත් කිව්වනේ අපි ප්ලෑන් කරන්න නැතුව යන ගමන් සමහරවිට මාරම ලස්සන වෙනවා කියලා. මේකත් ඒ වගේ. සීතාවක ප්‍රති අපි වැඩිපුරම දැක්කේ රබර් ගස්. ඒ වගේම තේ තිබ්බ ගොඩා. මේ රබර් වත් මැද්දෙන් යද්දි මාරම වෙනස් හැඟීමක් දැනෙන්නේ. ඒ කියන්නේ ඒ පැත්තේ තියෙන අමුතු සීතල. ඒ වගේම මේ පරිසරයේ ලස්සන විඳගෙන අපිත් මේ මැද්දෙන් ඉස්සරහට ගියා. මේ රබර් ගස් මැද්දෙන් තියෙන මේ පාර හරිම ලස්සනයි. අපි ෂුට්ටක් නැවතිලා වටපිට බල බල හිටියා. දැන් මේ යන්නේ සීතාවක බොටනිකල් ගාඩන් එක බලන්න. ගාඩන් එකට යන්න කලින් මේ වගේ අයිස්ක්‍රීම් ලොරියක් තිබ්බා. ඒක පළවත් එකකින් තමයි කරන්නේ. අපි ඉතින් යන්න කලින් අයිස්ක්‍රීම් දෙකක් එතනින් ගත්තා. ෆ්ලේවර්ස් තුනකින් අයිස්ක්‍රීම් මේගොල්ලේ කෝන් එකට දාලා තිබ්බා. ස්ට්‍රෝබෙරි, වැනිලා ඇන් මැංගෝ. ඒක උනේ රුපියල් 100යි. ඒකත් කන ගමන් අපි ගියා ටිකට් කවුන්ට් එකට. ලංකාවේ වැඩිහිටි පුද්ගලයෙක්ට උනේ ටිකට් එක රුපියල් 200යි. මෙතන ඒගොල්ලෝ ඩිස්ප්ලේ කරලා තියෙන ලංකාවේ බොටනිකල් ගාඩන්ස්, ඒ කියන්නේ උද්භිත උද්‍යාන තියෙන තැන්. මේකට අමතරව පේරාදෙනිය, හග්ගල, ඒ වගේම ගම්පහ, තව මිරිජ්ජවිල ගාඩන්ස් තියෙනවා. ඔතනින් මං ගිහිල්ලා නැති මිරිජ්ජවිලයකට විතරයි. ගාඩන් එකේ එක එක විදිහේ ගස් වර්ග, පැල වර්ග එහෙම ගොඩක් තිබ්බා.
මං හිතන්නේ පොඩි අය වෙහිම මේට එක්කන් ගෙන එක හොල්ලයි ඒගොල්ලන්ට ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙනවා. අනික මේ වගේ නිදහස් පරිසරයක ඒගොල්ලන්ට දුවල පැනලා ඉන්න පුළුවන් මාර විදිහට නිදහස් වෙතන. අපි මෙතනට යද්දි වෙලාව 4ට විතර ඇති. අපි ඩියලෙජ්ටත් ඉල්ලලානේ ගියේ. ගොඩාක් ක්‍රවුඩ් එක හිටියා. ගොඩක් අය ඇවිල්ලා තිබ්බ පික්නික් වලට වගේ. ගොඩාක් පවුලේ අයත් එක්ක පොඩි අයත් එක්ක එහෙම ඇවිල්ලා හිටියා. මෙන්න මේ පොඩි පාරෙන් ගියාම ලස්සන දිය පහරක් තිබ්බා. ඔයාලත් අපේ වීඩියෝස් වලට කැමති නම් දැන්ම අපේ channel එක subscribe කරන්න. මේ සීතාවක botanical garden එකට ගියාම ලස්සන කඳු පන්තියකුත් පේනවා. ඇත්තටම මෙතනට ගියාම ඉතින් එක නුවරඑළිය වගේ feeling එකක් තමයි එන්නේ. ඒ වගේ පොඩි සීතලකුයි ඒ වගේම මේ මල් දැක්කාම ඒ වගේ හැඟීමක් තමයි එන්නේ. අපි මෙතන ඉඳලා ලස්සන photos ටිකකුත් ගත්තා. ආ තව දෙයක් මෙතන හංස බෝට්ටු පදින්නත් පුළුවන්. අපි නම් අද පැද්දේ නැහැ. ඒත් ගොඩක් අය හංස බෝට්ටු මෙතන පැද්දා. ආ තව අපිට මෙතන කැන්ටින් එකකුත් තියෙනවා. එතනින් කෑම ගන්න උනත් පුළුවන්. අපි ගාඩන් එකත් බලාගෙන එහෙමම ගියා කුමාරි ඇල්ල බලන්න. මෙන්න මෙතනින් පඩිපෙලක් වගේ තියෙනවා. හදලා එතනින් බෑහලා තමයි යන්න උනේ. ඒ ඇහෙනවනේ වතුර සද්ද. මොන්නං ආසමුනේ මෙන්න මේ දියල්ලට. ඒකනම් හරිම ලස්සන. ඇත්තටම හරිම පිරිසිදුවට එතන තිබ්බා. ගොඩාක් අය එතන නානවා. සමහරු ඇවිල්ලා සින්දු කියනවා. අවල් පිටින් ඇවිල්ලා නානවා. ඔන්න අපේ හස්බන්ඩ්ත් නාන්න ඕනි කියලා නාන්න පටන් ගත්තා. මම නම් ඇත්තටම ලෑස්ති වෙලා ගියේ නාන්න. ඒ හින්දා මම නෑවේ නැහැ. මෙන්න මෙතන දැන් හරිම ෂෝක්. ඒ වතුර පාර ඇඟට වැටෙද්දි මාරම සනීපයි. නාන ගමන් ඇවිල්ල දැන් මේ පොඩි ස්නැක් එක ගන්න. මොන ඇත්තටම නාන්න ඇඳුම් අරන් ගිහිල්ලා තිබ්බේ නැහැ. ඒකයි මම නෑම නැත්තේ. වුණාට මේ වගේ තනක් දෙකම ඇත්තටම ලෝබයි. නාන්න බැලුණා කියලා ඒ ඉඳ ටිකක් මොනවද ගත්තා. අපේ වීඩියෝස් වලට ඔයාලත් කැමති නම් මතක ඇතුව අපේ channel එක subscribe කරන්න. ලංකාවේ ලස්සන පැත්තක් බලන්න ගිහින් අපේ ජීවිතවලට සුන්දර මතක ගොඩක් අපි එකතු කරගත්තාද. Thank you so much අපේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට. අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. Bye.